අපි අද මැතිවන කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරා. විශේෂයෙන් ඊයේ දවසේ මාතර තිබුණු රනිල් වික්‍රමසිංහගේ රැලියේදී රනිල් වික්‍රමසිංහ පැහැදිලිව ප්‍රකාශ කරා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර ණය හිමියන් සමග අවසන් එකඟතාව සඳහා වන ගිවිසුම අද අත්සන් කරනවා, මාස දෙකක් ඇතුලේ ඉතුරු ක්‍රියාවලිය සම්පූර්ණ කරනවා කියලා. මේක කරුණක් ලෙස ගත්තොත් වැරදි සහ බොරු. කියන්නේ ලංකාවේ ණය ගැනීම තියෙනවා වර්ග තුනක්. එකක් බහුපාර්ශ්වික ණය, දෙවෙනි එක ද්විපාර්ශ්වික ණය, තුන්වෙනි එක වාණිජ ණය. වාණිජ ණය ගොඩේ තමයි ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර ණය තියෙන්නේ. දැන් මේ වෙනකොට බහුපාර්ශ්වීය ණය සඳහා කිසිදු එකඟතාවයක් ඇවිල්ලා නැහැ ණය ප්‍රතිව්‍යුහගත කරන එකට. බහුපාර්ශ්වික ණය කිසිම එකක් සම්බන්ධ ප්‍රතිව්‍යුහගත කරන එකඟතාවයක් නැහැ. ද්විපාර්ශ්වික ණය සඳහා සාකච්ඡා කරලා ඒකෙත් ණය කප්පාදුවක් සිද්ධ වෙන්නේ නැහැ. පොලිය 100%ට අඩු කරන්නයි, ගෙවන කාලය දික් කරගන්නයි, 2028 සිට 2048 දක්වා දික් කරගන්නයි තමයි එකඟතාවය ඇවිල්ලා තින්නේ. පොලිය 100% කියන එකත් කිසිම තේරුමක් නැහැ. මොකද ගොඩක් ද්විපාර්ශ්වික ණය අපි අරන් තියෙන 100.2 ගණන් වල පොලියට ලොකු අඩුවීමක් කලානේ. වාණිජ ණය සම්බන්ධ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර ණය සම්බන්ධ තමයි අර සාකච්ඡාව පැවැත්තුනේ. එතකොට ඒ සාකච්ඡාවේ අවසන් එකඟතාවයේ මේ ණය කමිටුවත් සමග ඇති කරගෙන තමයි ආරංචි සුබයි කියලා පෝස්ටරයක් ගැහුවා. ඒක කළාට පස්සේ ආය අද කතා කරන්න හරි අද අස්සම් කරන්න කිසිම දෙයක් නැහැ. අවසන් එකඟතාවයක් ඇවිල්ලා තියෙනවා. ලංකාවේ රජයයි ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර ණය හිමියනුයි අවසන් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඒ අවසන් එකඟතාවය කියන්නේ ඉතාම බරපතල භයානක එකඟතාවයක්. ඒ එකඟතාවේ තමයි 2025, 2026, 2027 වසර තුනේ අපේ දළදේශ නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ඩොලර් බිලියන් 96ක් වෙනවා නම් අපි 108.2 පොලියක් ගෙවන්නම් කියලා. ඒ කියන්නේ අපි 105ට ගත්ත ණය වලට, 106ට ගත්ත ණය වලට, 107ට ගත්ත ණය වලට 108.2 පොලියක් ගෙවන්නම් කියලා. අපි ගත්ත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර ණය වල ඩොලර් බිලියන් 16.4ක් 2030 වෙද්දී අපි ගෙවීමට නියමිතව තිබුණා. දැන් මේ තියෙන විදිහට 2038 වෙද්දී අපි ඩොලර් බිලියන් 19.1ක් ගෙවන්න ඕනේ. කියන්නේ ඩොලර් බිලියන් 2.7ක් වැඩිපුර ගෙවන්න තමයි අර ගිවිසුම ගැහුවේ. ඕක ගහලා තමයි ආරංචි සුබයි කියලා. දැන් මේ ආරංචි සුබ ලංකාවේ ජනතාවට නෙවෙයි, ආරංචි සුබ ගෝලීය මූල්‍ය ඒකාධිකාරවලට. ඒගොල්ලන්ගේ ආරංචි සුබයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලංකාවට හම්බුනේ ඩොලර් බිලියන් 2.9යි. ඩොලර් බිලියන් 2.7ක්ම වැඩිපුර පොලී ගෙවන්න තමයි එකඟතාවය ආවේ. එතකොට ඒක දැන් නැවත ද්විපාර්ශ්වික ණය හිමියන් සහ IMF එක ඇතුලේ පියවර දෙකකදී අනුමත විය යුතුව තියෙනවා. මොකද සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ණය සම්බන්ධ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ සමානාත්මතාවය අවශ්‍යයි කියන මූලධර්මයේ යටතේ. ඒකට තවමත් ද්විපාර්ශ්වික ණය හිමියන් සමග මේ එකඟතාවය කතා කළත් නැහැ, IMF එක මේ එකඟතාවය කතා කළත් නැහැ. මේගොල්ලෝ IMF වැඩපිළිවෙල ඉන්න නිසා. ඒතකොට එහෙම තත්වයක් ඇතුලේ අද කරන්න කිසිම දෙයක් නැහැ. ඒතකොට රනිල් ඊයේ කියද්දි මේක ඉතාම පැහැදිලි. ඊයේ රාත්‍රී 12න් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වුණා. කිසිදු පක්ෂයකට, කිසිදු අපේක්ෂකයෙකුට දැන් මෙතනින් එහා ප්‍රචාරක කටයුතු වල නියැලෙන්න බෑ. නමුත් රනිල් වික්‍රමසිංහට දේශීය ණය, විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන, විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන කී කී අදයි හෙටයි දවස් දෙකත් තමන්ගේ ප්‍රචාරක කටයුතු කරන්න පුළුවන්. මේක විශාලම අසාධාරණයක් වෙනවා. දැන් විපක්ෂ ඉතුරු පක්ෂ ටික ඔක්කොමලා මේ IMF කතාවට එකඟ වෙලානේ හිටියේ. මේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහනට එකඟ වෙලානේ හිටියේ. අපිට තමයි ලොකුම අසාධාරණ වෙන්නේ. මොකද අපි ජනාරගල සන්දාන ඉදිරිපත් කරපු අපේක්ෂකයා නුවන් බෝපගේ සහෝදරයා තමයි බරපතල ලෙස ඉදිරිපත් කරේ ප්‍රතිපත්තිය. මේකට අපි විරුද්ධයි. එක්සිට් IMF ප්‍රෝග්‍රෑම් එකක් අවශ්‍යයි කියලා. දැන් ප්‍රශ්න තියෙන්නේ අපි ඉදිරිපත් කරපු මූලික ප්‍රතිපත්තියකට විරුද්ධ ප්‍රචාරයක් ප්‍රචාරක කටයුතු නැවැත්වීමෙන් පස්සේ යනවා. අපිට ඒ සඳහා පිළිතුරු බඳින්න ජනතාවට ඒ සම්බන්ධ කරුණු කියන්න සාධාරණ අවස්ථාවක් එන්නේ නැහැ. මේක ඉතාම අසාධාරණයි. මේක මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක්. ඒ විතරක් නෙවෙයි, ජනාධිපතිවරණයකට දවස් දෙකක් තියෙද්දී අනුප්‍රාප්තික ජනාධිපති ඡන්දයෙන් පත්වෙච්ච කෙනෙක් නෙවෙයි, අනුප්‍රාප්තික ජනාධිපතිවරේ 2038 දක්වා ලංකාවේ ජනතාවගේ ඉරණම තීරණය කරන ගිවිසුමක් අත්සන් කරනවා නම් ඒක කරන එක ජනතා පරමාධිපත්‍ය පිළිබඳ මූලධර්ම වලටත් පටහැනි වෙන නිසා අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා හිටියා වහාම මේ සම්බන්ධ පියවර ගන්න, අවධානය යොමු කරන්න සහ අද මේ සිද්ධ වෙන ක්‍රියාවලිය නවත්තන්න කියලා. අපි හිතනවා මැතිවරණ කොමිසම සාධාරණ ලෙස මැතිවරණ නීති ක්‍රියාවේ යොදවනවා නම් රනිල් වික්‍රමසිංහගේ මේ ගැටේ නවත්තන්න ඕනේ, මේ ගැටේ ලිහන්න ඕනේ. මොකද මේක මේ කරන්නේ ටයිම් බෝම්බයක් අටවන්න යන්නේ. ඉදිරියේදී පත් වෙන ඕනම අපේක්ෂකයට රනිල් අදාස්සම් කරන ගිවිසුම් මත පදනම් වෙලා වන්දි ගෙවන්න වෙන්නේ. අපේක්ෂකයට නෙමෙයි වන්දි ගෙවන්න වෙන්නේ, ලංකාවේ ජනාධිපති නෙමෙයි වන්දි ගෙවන්න වෙන්නේ. ඩොලර් හොයන විදේශගත ලාංකික ශ්‍රමිකයෝයි මේ වතුකම් කරුව ටිකයි, ඇඟලුම් කම් කරුව ටිකයි, ඔය වෙනත් අපනායන කර්මාන්ත වල නීලෙලා ඉන්න මිනිස්සු ටිකයි තමයි අවසානයේට මේකේ වන්දිය ගෙවන්න වෙන්නේ. ඒක නිසා මේ අර අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා හිටියා මේ අසාධාරණ වහාම නවත්තන්න, සියලු ප්‍රචාරක කටයුතු නවත්තන්න සහ මේ ගිවිසුම් අත්සන් කිරීම නවත්තන්න කියලා.